අර්ධහානි විදිහට නිමාස 1124ක් වාර්තා වෙනවා. පූර්ණහානි ලෙස නිමාස 17ක් අපිට වාර්තා වෙලා තිබෙනවා. පීඩාවටපත් සංඛ්‍යාව පුද්ගලයන් 4918ක්. රත්නපුර දිස්ත්‍රික්කයේ කෑගල්ල, උත්තලම, නුවරඑළිය, හම්බන්තොට, මුලතිව්, ගම්පහ, කළුතර, වවුනියාව, ගාල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මඩකලපුස, අනුරාධපුර කියන දිස්ත්‍රික්කවල තමයි මෙම නිවාස හානි වාර්තා වෙන්නේ. නිවාස හානි වෙනුවෙන් තක්සේරු කටයුතු සිදු කළ වහාම එම වන්දි මුදල් ලබා දීමේ කටයුතු සිදු කරනවා. ජාතික ආපදා සාහන සේවා මධ්‍යස්ථානය හරහා මූලමය ප්‍රතිපාදනයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අඛණ්ඩව යොමු කළ තිබෙනවා. විශේෂයෙන්ම මෙම හානි ඉරපත් නිවාසවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ග්‍රාම නිලධාරීතුමන් හෝ තුමිය හමු වීමෙන් ලියකියවිලි උදාරම් කිරීමෙන් ඉතා කඩිනමින් මෙම වන්දි මුදල් ලබා ගැනීම හැකියාව තිබෙනවා. සියලුම නිවාස සහ ගොඩනැගිලි සහ ජීවිත ජාතික ආරක්ෂණ භාර ආරම්භදල ඔස්සේ ආරක්ෂණය කළා තිබෙනවා. මේ දිනවල දිවෙන අවට මුහුත්තීරයේ සහ දිවෙන තුල වර්ෂාපතනයේ සහ සුළඟේ වේගයේ වැඩිවීමකට ලක් වෙලා තියෙනවා. සුළඟේ වේගය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. කෙසේ නමුත් අපි උතුරු මැද මාතලේ සහ ත්‍රිකුණාමලේ වගේ දිස්ත්‍රික්කවල තවදුරටත් සුළඟේ වේගය 60 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන් සමහර අවස්ථාවල. මේ වැසි තත්ත්වයේ විශේෂයෙන්ම බලපාන්නේ දිවෙනේ නිත දෙක කොටස. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල ඕනෑම විටක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල මධ්‍යම වගේ පළාතේ සාමාන්‍යයෙන් මිලිමීටර 75 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙනවා. උත්තලම ඉඳන් මන්නාරම හරහා ත්‍රිකුණාමලයේ දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු හා නොගැඹුරු මුහුත් තීරවල සුළඟේ වේගයේ 60 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. 11 වෙනි දින දක්වාම මේ තත්ත්වයේ තියෙන හැකියාවක් තියෙනවා කියලා තමයි අපි ජනතාවට මතක් කරන්නේ.